දැන් අපිට එහෙම වෙන්නේ නැහැ. එහෙම කරන්නත් බෑ. මොකද එහෙම කරනකොට ඒ රාත්‍රි ආහාර පිළිබඳ ප්‍රශ්නයක් එනවා. ඒතකොට රෑ ගන්න කෑම අතරයි උදේ ආහාරයේ අතර ලොකු පරතර සාමාන්‍ය වැඩිින් තියෙනවා. ඒ නිසා උදේ ආහාරය අනිවාර්යයෙන්ම ගත යුතුයි කියලා අපි වෛද්‍යවරු උපදෙස් දෙන්නේ. ඒක පරක් වෙනවා. කියන්නේ අර ඒ පරතරේ කොහොමත් වැඩි, තවත් වැඩි වෙනකොට ගැස්ට්‍රයිටිස් රෝගේ හැදෙන්න තියෙන ප්‍රවණතාවය වැඩි වෙනවා. එහෙනම් උදේ ආහාරය අනිවාර්යයි මේ ගන්න එක මොකදර කියන හේතුව නිසා. අඩුම ගානේ කුසගිනි සංකෝචන හැදෙනවා නම් ඒ හැදෙන වෙලාවට ඒ හයිඩ්‍රොක්ලෝරික් අම්ලයේ සැරගති අඩු කිරීමට, ඒක තනුක කිරීමට හෝ උදාසීන කිරීමට යම් කිසි දෙයක් බටර් අඩු ගන්නේ ජලය. වතුර උදේ නැගිටකම වතුර බොන්න කියලා සාමාන්‍යයෙන් කියන්නේ. ඒක එක එක විදිහට හදාගෙන තියෙන හයිඩ්‍රෝතෙරපි මොන ක්‍රමයෙන් තිබ්බත් උදේට වතුර එකක් බොන එක ඒ අර එකතු වෙලා තියෙන ටික දැන් මම කියන්නේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්‍රාවය වෙන්නේ මේ ඒ වෙලා තුරට විතරයි කියලා. නමුත් නිරන්තරයෙන්ම ශ්‍රාවය වෙනවා. නිතර නිතර ටික 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 ශ්‍රාවය වෙනවා. නමුත් අර වෙලාවලට වැඩිපුර ශ්‍රාවය වෙනවා. ඒ වෙලාවට ආහාර දෙන්න ඕන. ඉතින් ඔය ටික 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 ශ්‍රාවය වෙන එකත් පොඩ්ඩක් එකතු වෙනවා. ඉතින් උදේට නැගිටිනකොට ඒකතු වෙලා තියෙන ප්‍රමාණය වැඩි. ඉතින් ඒකින් ඒක තමයි උදේ නැගිටකම වතුර එකක් බොන එකෙන් අර සැරගතිය පොඩ්ඩක් අඩු කරන්න පුළුවන්. ආහාර ගත්තාම කොහොමත් ඒක ජීර්ණයට දැන් ඔය මේ අම්ලේ හයිඩ්‍රොක්ලෝරික් අම්ල ඕන වෙන හින්දා ඒක තනුක වීමක් සාන්ද්‍රණය අඩු වීමක් සිද්ධ වෙනවා. ඉතින් ඒක තමයි ආහාර වේලාවට ගන්න එකේ වැදගත්කම. දැන් ඔය ගැන කතා කරද්දී ඇතැම් රෝගී තත්ත්වයන් වැළඳිලා තියෙන පුද්ගලයින්ට වෛද්‍යවරුන්ම නිර්දේශ කරනවා ඒ රෝගී තත්ත්වයන් මත රාත්‍රී ආහාර වේල අඩුවෙන් ගන්න, සහ ඇතැම් පුද්ගලයින් තමගේ ශරීරයේ බරතාවය අඩු කර ගන්නත් රාත්‍රී ආහාර වේලෙන් වැළකිලා ඉන්නවා. මේ තත්ත්වය මූලිකවම බලපානවද ගැස්ට්‍රයිටිස්කින් රෝගය? රාත්‍රී ආහාර නොගෙන සිටීම ගැස්ට්‍රයිටිස් රෝගය වැළඳෙන්න අතවණනවා කියන එක තමයි කියන්න වෙන්නේ. මොකද ඒ වෙලාවෙත් රාත්‍රී ආහාරය සඳහාත් යම්කිසි හයිඩ්‍රොක්ලෝරික් අම්ල ප්‍රමාණයක් ශ්‍රාවය වෙනවා. ඒ වගේම නිරන්තරයෙන්ම ටික ටික එකතු වෙනවා. නමුත් මම අර ශරීරයේ ක්‍රියාකාරී වේලාවට වඩා අඩුවෙන් තමයි ශ්‍රාවය වෙන්නේ රාත්‍රි කාලේ. නමුත් රාත්‍රි ආහාරය මොන ටිකක් දැන් ස්ථූල බව අඩු කර ගැනීමට කම් කෙනෙකු ඕන නම් ඒ ආහාර ප්‍රමාණය ගන්න ඒකේ තියෙන ප්‍රමාණය හෝ ගුණාත්මක භාවයේ පිළිබඳ අවධානය යොමු කරන්න ඕන. නමුත් නොගෙන සිටීම මේකට උත්තරයක් නෙවෙයි. ඒකෙන් ගැස්ට්‍රයිටිස් රෝගේ හැදෙන්න පුළුවන්. හැදුනොත් වෙන්නේ අර කුසගිනි සංකෝචන කියන එක තුන් සැරයක් හැදෙන වෙනුවට 10-15 සැරේ හැදෙනවා. ඇයි අර තුවාල නිසා ඇතිවන වේදනාවත් කෙනෙකුට දැනෙන්නේ මේ කුසගිනි සංකෝචන ඉදිරියට. බඩගිනි, අයියෝ මට කාලා කට ගන්නකොට බඩගිනි එනවානේ, එහෙම කියන මදුකටත් හම්බෙලා ඇති. එහෙම වෙන්නේ ඇත්තට මේ තුවා මේ කුසගින්න නෙවෙයි, ඒ තුවාල නිසා ඇති වෙන්නේ. ඉතින් ඒගොල්ල අර රෑට කන්න නැතු ඉඳලා බර අඩු කරගන්න අයියෝ හරි බඩගිනි කියලා පොඩි පොඩි දේවල් කනවා, නිතරම ආහාර ගන්නවා. ඒක ස්ථූල බව වැඩි කිරීමට එක හේතුවක් වෙනවා. ඉතින් ඒකින් තමන් කරන්න අදහස් කරන දේ වෙන්නේ නැහැ. ඒකින් වෙන්නේ වෙනස් දෙයක්. සම්පත තමන්ට නොදැනුවත්වම බර වැඩි වෙනවා. විශේෂයෙන්ම දැන් ග්‍රහණීය කොටසේ තුවාල හැදුනහම වෙන්නේ කාලා මේ ටික වෙලාවකට පස්සේ ආපහු බඩගිනි වෙන එක. ඒකට තව වඩා මේ කණ්ඩ හිතනවා. ඒකට ස්ථූල බව වැඩි වෙනවා. අර ආමාශය තුවාල දිනකොට වෙන්නේ ගොඩක් වෙලාවට කාපු ගමන් මේ අරකින් කෑව ගමන් මේ කැක්කුම අඩු වෙනවා. ග්‍රහණීය තින තුවාල දිනකොට. එතකොට හුඟක් අය කෑම කණ්ඩ පෙළමෙනවා. නිතර නිතර. ඉතින් ඒකෙන් ස්ථූල බව වැඩි වෙනවා. නමුත් ආමාශය තුවාල තියෙන කෙනෙකුට ඒක වෙන්නේ කෑම කාපු ගමන් තුවාලවල වේදනාව වැඩි වෙනවා. වැඩි වෙනකොට කන්න බය වෙනවා. බය වෙන හින්දා කන ප්‍රමාණයත් නොකා ඉඳලා ශරීරේ කෘෂ වෙන්න පටන් ගන්නවා. දැන් කෘෂ වීම නිසා වෙනත් රෝග තත් වෙන්න පුළුවන්. ඉතින් මේක ගොඩක් බොහොම සමතුලිතතාවයකින් පවත්වාගෙන යන්න ඕන, අවධානයෙන් පවත්වාගෙන යන්න ඕන දෙයක් මේ ගැස්ට්‍රයිටිස් රෝගයේ වලක්ව ගන්නයි. ඒ නිසා ඇති වෙන අනිත් දේවල් තූල බව වැඩිවීම හෝ කෘෂ බව වැඩිවීම වලක්ව ගන්න මේක බොහොම සංයමයකින් සන්තුලනයකින් කරගෙන යන්න ඕන දෙයක්.
ඔව් අපේ ජීවිතේ අපිට මොනතරම් ප්‍රශ්න තිබුණත් මොනතරම් අපි කාර්ය බහුල වුණත් අපේ ජීවිතේ පුරුදු ආහාර රටාව අපි ඒ පිළිබඳව වැඩි අවධානයක් යොමු කළ යුතුයි. මොකද ඔබට භෞතික වශයෙන් මොන මොන තරම් දේවල් තිබුණත් අපිට වැඩක් නැහැ කියලා හිතන අවස්ථාව තමයි අපි රෝගී තත්ත්වයකට පත් වුණ වෙලාව. හරි, ගැස්ට්‍රයිටිස් රෝගය පිළිබඳව කතා කරද්දී වෛද්‍යතුමනි, දැන් පවුලේ දැන් ගෙදරදී අපිට සාමාන්‍ය ජීවිතයේදී අපිට වෙනත් රෝගයකින් ගැස්ට්‍රයිටිස් රෝගය හඳුනා ගන්න දැන් කෙනෙක්ට හිතෙන්න පුළුවන් පපුවේ දැවිල්ල, ආහාර ගත්තට පස්සේ දැවිල්ල, බඩේ දැවිල්ල, මේ වගේ දේවල් රෝග ලක්ෂණ මොනවා හරි තියෙනවද මේ විශේෂයෙන් ගැස්ට්‍රයිටිස් සහ වෙනත් රෝගයකින් ඒ දෙක හඳුනා ගන්න? ඔව්, විශේෂයෙන්ම දැන් ගැස්ට්‍රයිටිස් රෝගයේ තිබිලා රිෆ්ලක්ස් ඉසොෆෙජයිටිස් කියන රෝග තත්ත්වය තියෙනකොට, ඒ කියන්නේ සමහරට මේ ඇසිඩ් හයිඩ්‍රොක්ලෝරික් අම්ලය සහ පිත, සමහරට පිත තියෙන්නේ පල්ලෙහාට කුඩා බඩවැලට දිගේ පල්ලෙහාට යන්නේ. නමුත් යම් යම් රෝගීන් වල මේ කපාට වැඩ කරන්න නිසා, එතකොට අධික කෘෂ බව නිසා රුධිර වාහිනියකට කුඩා බඩවැල තෙරපීම නිසා සමහර මේ පිත ආමාශයට ආපස්සට ගලනවා. ඒතකොට මේ පිත ගලනාලයටත් එන්න පුළුවන්. ඒ ආවහම ගලනාලේ කෙළවර තුවාල ඇති වෙනවා. එතකොට ගලනාලේ කෙළවර තුවාල වුණාම ඒ ශ්ලේෂ්මන පටලය සීරිලා ඇතුලේ තියෙන අනිකුත් පටක වලට මේ පිත සහ මේ හයිඩ්‍රොක්ලෝරික් අම්ලට අනාවරණය වෙනවා. ඒතකොට මේ පේශි මෙහෙම තද වෙනවා. එතන අපි පින්ඩකයක් කියලා කියනවා, කපාටයක් කියලා කියනවා, ඒ ස්පින්ටර් එක. ඒ මේ ගලනාලේ ආමාශයට එකතු වෙන තැන තියෙන ඒ ස්පින්ටර් එක අධික ලෙස සංකෝචනය වෙනවා. සංකෝචනය වෙනකොට සමහරක් වෙලාවට දැනෙනවා මේ පපුව හිර කරනවා වගේ. සමහර එක කොන්දටත් යනවා. ඉතින් මේ වෙලාවට සමහරක් වෙලාවට ඇයිට හිතෙන්න පුළුවන් මේ හෘද වස්තු රෝගයක් කියලා. නමුත් සමහර හෘද රෝගයක් වලට ඇත්තම එන එකක්ම සමහර හිතන්න පුළුවන් මේක මට මේ ගැස්ට්‍රයිටිස් නිසා එන රෝග තත්ත්වයක් කියලා. ඉතින් ඕක පැටලෙන්න පුළුවන්. විශේෂයෙන්ම වයස අවුරුදු 45ට වැඩි කෙනෙකුට මේ වගේ තත්ත්වයක් දැනුනහම මේ හෘද වස්තුවෙන් එන රෝගයක් නෙවෙයි කියලා සාක්ෂාත් කරගන්න ඕනේ. ඉන්දල සමහරක් වලට ඉතින් ඒගොල්ලෝ බලලා කිව්වොත් මේකේ ECG එක හොඳයි, ඉකෝ කාඩියෝග්‍රෑම් කියන ඒවා හොඳයි, හෘද වස්තු සම්බන්ධ ප්‍රශ්න එන්නේ කියලා. ඒක ගොඩක් වෙලාවට 95%ක්ම අවස්ථාව තියෙන මේක ගලනාලේ අර රිෆ්ලක්ස් ඉසොෆෙජයිටිස් කියන රෝග තත්ත්වයට කියන එක තමයි. ඊට පස්සේ ඒ සම්බන්ධ පරීක්ෂණ කරලා බලන්න ඕනේ. නමුත් තරුණ කෙනෙකුට ගොඩක් වෙලාවට කෑමත් ආහාරත් එක්ක සම්බන්ධතාවයකුත් තියෙනවනම් ඒක නිතර නිතර හැදෙනවා නම් ඇවිදිනකොට, උඩ පනිනකොට, නැමිනකොට වගේ උඩට මේ ගෑස් එක ඇවිල්ලා ඇඹුල් රහත් ඉතරහට ඇවිල්ලා ඒ වගේ පපුවේ හිරවීමක් වගේ එනවනම් ඒක බොහෝ වෙලාවට ගැස්ට්‍රයිටිස් රෝග තත්ත්වයක් තමයි. ඉතින් ඒ සම්බන්ධයෙන් ඊට පස්සේ වෛද්‍යවරයෙක් හම්බෙලා පරීක්ෂණ කරලා ඒ රෝගයට නිසි ප්‍රතිකාර ලබා ගන්න ඕනේ. එතකොට තව එකක් තමයි දැන් මේ අපි ප්‍රධානම හේතුකාරකය මදුකා මේ ගැස්ට්‍රයිටිස් හැදෙන්න දැන් හොයාගෙන දෙන හෙලිකොබැක්ටර් පයිලෝරයි කියන බැක්ටීරියාව. ඉතින් ආහාර වලින් යන්න පුළුවන්, අපිරිසිදු ජලයෙන් යන්න පුළුවන්. ඒ නිසා ආහාර ගැනීමේදී පරිස්සම් වෙන්න ඕන. දැන් ඒක ආමාශයට ගියාම ඔය අනිත් ඕනම බැක්ටීරියා, ක්ෂය රෝග බැක්ටීරියා පවා ආමාශයේදී හයිඩ්‍රොක්ලෝරික් අම්ලය නිසා විනාශ වෙනවා. නමුත් මේ එච් පයිලෝරයි කියලා මේ දැන් වර නොබෙල් ත්‍යාගයේ දිනාගත්ත විද්‍යාඥයෝ දෙන්න ඒක හොයාගත්තේ ඒගොල්ල මේ බැක්ටීරියාව ආමාශයේ මැරෙන්නේ නැතුව ජීවත් වෙන්න පුළුවන් කියලා. ඒතකොට ඒකත් තමයි මේ ආසාදනේ හැදෙන්නේ. ඉතින් ඒ බැක්ටීරියාව එන්න පුළුවන් ආහාරවලින්. ආවට පස්සේ ඒක ආමාශය පුරාම පැතිරුණාම ඔය හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ස්‍රාවය වෙන එක සමහරක් වෙලාවට ඒ සෛල විනාශ වෙලත් අඩු වෙලා ඒක පිළිකා තත්වයකට පත් වෙන්න පුළුවන්. මොකද අපි කියනවා ඒට්‍රොෆික් ගැස්ට්‍රයිටිස් කියලා. ඒට්‍රොෆික් ගැස්ට්‍රයිටිස් කියලා කියන්නේ ඇට්‍රොපි, ඒ කියන්නේ මේ ශ්ලේෂ්මන පටලේ තුනී වෙලා ඒ සෛල විනාශ වෙලා. ඊළඟට දැන් ඒ හේතුකාරක කාලයක් ගියාම ඒකේ පිළිකාවකුත් ඒ රෝගකාරක නිසාම පිළිකාවක් හැදෙනවා කියලා හොයාගෙන තියෙනවා. ඒ කාලේ නම් අපි වෛද්‍යවරු හැටියට, වෛද්‍ය ශිෂ්‍යෝ හැටියට අපිට ඉගැන්වේ ආමාශය තුවාලයි පිළිකාවයි අතර එහෙම සම්බන්ධ නැහැ. ඒක වෙනමම තමයි එන්නේ, අනිත්වාල වෙනම ඉන්නේ කියලා. නමුත් දැන් අලුත්ම සොයාගෙන තමයි, මොකද හේතු ප්‍රධාන හේතුකාරකේ බැක්ටීරියාව නිසා. ඒ බැක්ටීරියාවෙන් ආමාශය තුවාලත් ඉන්නවා. ආමාශය තුවාලය වගේම ඊට පස්සේ
පිළිකාවට පවා එක වර්ධනය වෙන්න පුළුවන් කියලා. ඒ නිසා ආහාර ගැනීමේදී ආහාරවල මේ සෞඛ්‍ය තත්ත්වය පිරිසිදු බව පිළිබඳ ලොකු අවධානයක් යොමු කරන්න ඕන. දැන් ඔර එකක් තමයි මම කිව්වා අර ආර්ථික ප්‍රශ්න සහ මේ ලෝකෙන්නකුත් ප්‍රශ්න කාර්ය බහුලත්වයේ ඔය දැන් කාර්ය බහුලත්වයේ නිසා මේ සමහර ගෙවල් වල අම්මයි තාත්තයි දෙන්නම රස්සාව කරනවා. දැන් මේ ගෙදරට සේවක සේවිකාව හොයා ගන්න බෑ, ගොඩක් අය පිට රටවල් වල රස්සාවට යනවා. ඔය ප්‍රශ්න නිසා ටේක් අවේ කඩවල් වලින් හදිස්සිය ගන්න කෑම වලට ක්ෂණික ආහාර වලට පුරුදු වෙලා තිනවා. ඒ වගේ අපේ සෞඛ්‍ය තත්ත්වය ගැන අපිට තක්සේරුවක් කරන්න බෑ. කොයි විදිහට හදනවද කියලා හැමතැනම අපි ඒවා හැම 100%ක් අපිට දැනගන්න බෑ. ඒ නිසා දැන් අද ඒක තමයි අද මේ සමාජගත රෝගයක් බවට පත් වෙලා තියෙන, මේක ඉක්මනින් පැතිරිලා ගිලා තිනවා මුළු සමාජයේ පුරාම. හොඳයි, අපි සූදානම් තවදුරටත් මේ සම්බන්ධයෙන් කතා කරන්නට. මොකද ඔබේ ජීවිතයේ වැදගත්ම අංගයක් පිළිබඳව ඔබව දැනුවත් කිරීම අපේ වගකීමක් නිසා මේ සම්බන්ධයෙන් අපි තවදුරටත් කතා බහ කරමු මේ කෙටි විරාමයෙන් පස්සේ.